අයිබෝවන්. ඉතින් ඔන්න අදත් අපි වොන්ඩරෝ් හිස්ත්‍රී ජනල්ල එක හරහා අලුත් මාර්තුකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් වොන්ඩරෝ් හිස්ත්‍රී ජනල්ල එකත් එක් කරැඳලා ඉන්න ඔයාට අලුත්ම දේවල් ඉගෙනගන්න අපි විවිධ මාතෘකා යටතේ කතා කරනවා. ඉතින් මම අද කතා කරන්නේ What type of source is used for the study in archaeology? මේ පුරාවිද්‍යාව ඉගෙනීමේ මූලාශ්‍රයන් මොනවද කියලා. මොකද අපි හැම විෂයක්ම ඉගෙන ගනිද්දී ඒ විෂය ඉගෙන ගන්න අපිට විවිධ මූලාශ්‍ර පදනම් කරගන්න. ඔයාලා දන්නවා අපි ඉතිහාසය ඉගෙන ගද්දී ඔයාලා ඉතිහාසය ඉගෙන ගන්නවා 6 ඉඳන් 11 වසර වෙනකම් නේද? ඊළඟට විවිධ සමහර අය ඒ ලෙවල් වලට කරනවා, සමහර අය ඉතිහාසය තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලදී සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථාවලදී ඔයගොල්ලෝ දකිනවා මේවා ඉගෙන ගන්න මූලාශ්‍ර අපි හඳුනා ගන්නවා. ඒ වගේම දැන් පුරාවිද්‍යාව ඉගෙන ගනිද්දී අපි විවිධාකාරයේ මූලාශ්‍ර යොදා ගන්නවා මේ දේවල් නිවැරදිව හඳුනා ගන්න. අපි ගත්තොත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව කතා කරද්දී අභිලේඛන, කාසි, නටමුන් කියන දේවල් වැදගත් වෙනවා. ඉතින් අපි වැඩි විස්තර මේ පිළිබඳව කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවෝ අතරත් share කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් මම අද කතා කරනවා මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මොනවද ආකියොලොජිකල් සෝසස් කියන්නේ නේද? අපිට මේ දේවල් වැදගත් වෙනවා ඉතිහාස පුරාවිද්‍යාව ඉගෙන ගනිද්දී. ඉතින් පුරාවිද්‍යාව මම කියව නටමුන් වැදගත් වෙනවා, අභිලේඛන, කාසි කියන දේවල් අපිට වැදගත් වෙනවා කියලා. ඕගොල්ලෝ දන්නවා නටමුන් ගත්තාම අපිට දැන් අපේ රාජධානී වල ගත්තාම රාජධානී වල අපිට ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන් නටමුන්. එතකොට ලංකාවේ විවිධ ප්‍රදේශවල නටමුන් අපිට හඳුනා ගන්න පුළුවන්. ලෝකීය අපි ඇවිද්දොත් ඒ පිළිබඳ ඉතුරු වෙලා තියෙන විවිධ සාධකෝසේ විවිධ නටබුන්නෝසේ ඉතිහාසයේ පුරාවිද්‍යාව අධ්‍යයනය කරනවා. එනකොට ඒ වගේම තමයි අපේ රටේ අපිට හඳුනා ගන්න පුළුවන් දාගැබ්. ඒ වගේම වැව් තියෙනවා. ඒ වගේම පොකුණු නිර්මාණ, ඔය කුට්ටම් පොකුණ වගේ විශාල පොකුණු නිර්මාණ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මේ නටබුන්නෝසේ දැන් අපි ගත්තෝ පොළොන්නරු සමයේදී අපිට දැකින්න ලැබෙන දේවල්, අනුරාධපුර යුගය, ඔහොම යුගානුව අපිට ලැබෙනවා වගේම විවිධ ප්‍රදේශවලින් විවිධ සාධක, පුරාවිද්‍යාත්මක සාධක, ඒ කියන්නේ පැරණි කාලේ ඉදිකරන දේවල් වල සාධක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේවා විවිධාකාරයෙන් අපිට හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගියොත් අභිලේඛන පිළිබඳව කතා කරද්දී මේ අභිලේඛන අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා, ඒ කියන්නේ ගල් වල නැත්නම් ශිලාමය විදිහට තිබ්බේවා, ඊළඟට මැටි පුවරු වල, ඊළඟට අපිට තහඩු වල විවිධ ලියපු ආකාරය නේද, රන් තහඩු, තඹ තහඩු, ඒ වගේම දැව වල, ඊළඟට විවිධ තාප්ප වල නිර්මාණය කරපු දේවල් අපිට දැක ගන්න ලැබෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ලංකාවේ අපි අභිලේඛන ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන්ම ශිලා ලිපි හඳුනාගද්දී ඉතා වැදගත් වෙනවා මොනවද? ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි සහ ආසන ලිපි කියන දේවල් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ දේවල් පුරාවිද්‍යාව ඉගෙන ගනිද්දිත් අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදිහට යොදා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට කාසි. පැරණි දේශීය හා විදේශීය කාසි වර්ග අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මොකද අපිට දේශීය කාසි මෙන්ම විදේශීය කාසිත් වැදගත් වෙනවා. මොකද මේ දේවල් වලින් කියන්නේ පැරණි කාසි පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට මොකද ඇතහසු අස්තික කාසි, ලක්ෂ්මී කාසි, ඊළඟට කහපන කාසි, විවිධාකාරයේ කාසි අපිට හම්බ වෙනවනේ දේශීය වශයෙන්. එතකොට අපිට විදේශීය වශයෙන් ගත්තොත් රෝම කාසි, චීන කාසි, ඉන්දියානු කාසි, මේ තුලින් අපේ ආර්ථික තත්ත්වය වෙළඳාම මේ වගේ තිබුණ දේවල් අධ්‍යයනය කරද්දී අපිට මේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න කාසි අධ්‍යයනය වැදගත් වෙනවා. ඒගොල්ල අපි ගත්තාම ප්‍රයිමරි සෝසස්. ප්‍රයිමරි සෝසස් කියලා අපි ගන්නකොට ප්‍රධාන වශයෙන් අපිට දැන් අපි කියුවානේ මේ පුරාවිද්‍යාව කියන්නේ ඇත්තටම අතීතයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වල තියෙන ද්‍රව්‍යමය අවශේෂ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක්නේ අපි කරන්නේ. එතකොට මේ නටමුන් අතර පැරණිතම ගල් ආයුධ ඉඳලා වර්තමානයේ
නිර්මාණය කරන ලද ඉවත දැන මිනිසුන් විසින් සාධන ලද සියල් අපි මේ කෞතුක වස්තු කියලා හඳුන්වනවා. කෞතුක වස්තු අපි කාලයක් තිස්සේ, ඒ කියන්නේ මිනිස් ගල් ආයුධ නිර්මාණය කිරීම ආරම්භ කිරීම ඉඳලා අපිට වර්තමානයේ වෙනකම් විවිධාකාරයේ දේවල් හඳුනා ගන්න පුළුවන් වෙනවා නේද? වසර 100ක් පරණ අපි පුරාවස්තුවක් විදිහට සලකනවා. ඉතින් මේ වගේ විවිධ කාරණා හේතු කරගෙන අපි පුරාවස්තු විදිහට සලකනවා. ඉතින් ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ගොඩ මේ කෞතුක වස්තු ගැන මම කතා කරලා තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ කෞතුක වස්තුවක් කියන්නේ මොකද්ද? කෞතුක වස්තු අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝස් බලලා නැත්තම් පහල link එකේ තියෙන වීඩියෝස් ටික ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඊළඟට දැන් මම කිව්වේ අපි මේ පුරාවිද්‍යාව මූලාශ්‍ර වශයෙන් අධ්‍යයනය කරනවානේ. ඇත්තනම පුරාවිද්‍යාව හැදෑරීම සඳහා පර්යේෂකයන්ට මේ සාමාන්‍යයෙන් මේ විවිධ විශ්වාසයන් මත ගමන් කරනවා නේද? මොකද අපි මොන දේ යොදාගත්තත් අපිට මේ ප්‍රයිමරි සෝස් නැත්නම් ප්‍රාථමික මූලාශ්‍ර අපිට වැදගත් වෙනවා මේ විෂය ඉගෙන ගනිද්දී. එතකොට අපි ගත්තහම කෞතුක වස්තු, ශිලා ලේඛන, ගෘහ නිර්මාණ ශිල්පය, මානව අවශේෂ වැනි මේ දේවල් අතීතයේ ඉඳලා ඍජුව පැමිණෙන සාධක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අපි විවිධාකාරයේ අධ්‍යයනය කරනවා. එතකොට මේ ප්‍රයිමරි සෝසස් නැත්නම් ප්‍රාථමික මූලාශ්‍ර පුරාවිද්‍යාව ඉගෙන ගැනීමේදී වැදගත් වෙනවා. ඊළඟට අපි ගියපුවාම secondary sources, ඒ කියන්නේ ද්විතීක මූලාශ්‍ර විදිහට අපි ගත්තොත් අපිට මේවට විද්වත් පොත්, සංගරා, ලිපි සහ ප්‍රාථමික මූලාශ්‍ර අපිට විශ්ලේෂණ සහ අර්ථ නිරූපණය කරනකොට මේ ප්‍රකාශ වැදගත් වෙනවා. අපි ගත්තොත් දැන් අපි මූලාශ්‍ර විදිහට ගත්තොත් අපිට මේ දේවල් පොත්පත් වලින් ගත්තාම දැන් ප්‍රධාන වංශයේ මහා වංශය, දැන් අපේ රටේ ඉතිහාසය ගත්තොත් මහා වංශය, දීප වංශය, ථූප වංශය, එක එක විවිධාකාරයේ අපි විෂයන් අධ්‍යයනය කරද්දී ඒ ඒ දේවල් වලට අදාළව අපිට විවිධ මූලාශ්‍ර හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් වලිනුත් අපිට පුරාවිද්‍යාව ඉගෙන ගැනීමේදී යම් යම් සාධක අපිට ලබා ගන්න ලැබෙනවා. මොකද පුරාවිද්‍යාත්මකව හම්බ වෙන දේවල් අපිට සාහිත්‍ය මූලාශ්‍ර වලින් සනාථ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපිට සාහිත්‍ය මූලාශ්‍ර වල තියෙන දේවල් පුරාවිද්‍යාත්මක සාධක හරහා ඉතින් මේවා සනාථ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මේක නිසා මම කතා කරලා තියෙනවා ඉතිහාසයේ පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, මේ අතර තියෙන සහසම්බන්ධතාවය මොකද්ද කියලා. ඒකේ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්. මොකද ඒ තුලින් ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් මේ ඉතිහාසයේ පුරාවිද්‍යාව අතර මොකද්ද තියෙන සම්බන්ධතාවය කියලා. ඊළඟට අපි ගත්තාම ත්‍ෘතීක මූලාශ්‍ර, ඒ කියන්නේ ටෙරිටරියල් සෝසස් ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් අපි ගන්නවා විශ්වකෝෂ හරහා, ශබ්දකෝෂ හා පුරාවිද්‍යා මාතෘකා පිළිබඳව දල විශ්ලේෂණ සහ මේ සාරාංශ සපයන පොත්පත් විමර්ශනය කිරීම තුළින් අපි විවිධාකාරයේ තොරතුරු ලබා ගන්නවා. ඉතින් මේ දේවලුත් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්න, පුරාවිද්‍යාව පිළිබඳව ගැඹුරට යන්න මේ දේවල් උපකාරී වෙනවා. ඊළඟට අපි ගත්තොත් වැදගත්ම දේ තමයි ආකියොලොජිකල් රිපෝර්ට්ස්. මොකද දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි මේ ස්ථානයක් අධ්‍යයනය කරනවා නම් ඒ පිළිබඳව මීට පෙර යම් කිසි දෙයක් කරලා තියෙනවා. දැන් මගේ මාතෘකාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව ඊට කලින් විවිධාකාරයේ ගවේෂණ හෝ යම් මොන හරි වාර්තාවක් තියෙනවා නම් අපිට මේ දේවල් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් සුරක්ෂිතව තියෙනවා නම් නැත්නම් මේක කරේ මොන කාලෙද, මොන කාලෙට මොන වගේද තිබ්බේ අපිට, දැන් අපි හිතමුකෝ 1800 ගණන්වල කරපු රිපෝට් එකක් අපිට දැන් ගත්තොත් ඒ රිපෝට් එකේ තියෙන ෆොටෝස්, ඒකේ තියෙන දත්ත දැන් අපිට සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ නේද? මොකද ඒකට හේතුව කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා, පරිසරය වෙනස් වෙනවා. ඉතින් ඒහෙම නිසා සමහර දේවල් අපිට නැති වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් මේක නිසා අපි ආකියොලොජිකල් රිපෝර්ට්ස් නැත්නම් පුරාවිද්‍යාත්මක වාර්තා අධ්‍යයනය කිරීම තුළින් අපිට පුරාවිද්‍යාව ඉගෙන ගන්න සාධක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා පුරාවිද්‍යාත්මක වාර්තාත් පුරාවිද්‍යාව ඉගෙනීමේදී වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරොත් ඩිජිටල් මූලාශ්‍ර. දැන් වර්තමානයේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා ඩිජිටල් මූලාශ්‍ර අපිට වැඩි වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමග පුරාවිද්‍යාඥයන්ට දත්ත ගබඩා කිරීම සහ බෙදා ගැනීමට
විශ්ලේෂණය කිරීමට මේ ඩිජිටල් තාක්ෂණය වර්තමානයේ වෙද්දි වැදගත්වෙන. ඒකට අපි ගත්තොත් GIS කියන මෙවලම අත්‍යවම මේ සොෆ්ට්වෙයාර් එක ඉතා වැදගත් වෙලා තියෙනවා. මොකද මේ දේවල් තුලින් නිර්මාණය කරන්න ස්ථානීය දේවල් හඳුනා ගන්න, ඊළඟට අපි GPRS වලින් මොන වගේ දේවල්ද කරන්නේ, ඊළඟට GPS මගින් හරහා මේ දේවල් හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ ඩිජිටල් සෝසස් හරහා පුරාවිද්‍යාව ඉගෙන ගැනීමේදී අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වර්තමාන වෙන්නේ. මීට වඩා දේවල් ඉදිරියට වර්ධනය වෙමින් ඉදිරියට එනවා. මොකද තාක්ෂණික දියුණුවත් එක්ක පුරා විද්‍යාඥයාට නැතුවම බැරි දෙයක් විදිහට මේ ඩිජිටල් සෝසස් නැත්තම් ඩිජිටල් මූලාශ්‍ර අද පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා හැම වෙලාවෙම පුරා විද්‍යාඥයා මේ ඉතිහාසය හදෑරීමේදී පුරා විද්‍යාත්මක දේවල් යොදා ගන්නවා වගේම ඒ දේවල් ඇත්තරම වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් වැදගත් වීමත් එක්ක ඉතිහාසය අලුත් විදිහට ඉගෙන ගන්න. නැත්නම් පුරාවිද්‍යාව අපි තියෙන දේවල් දැන් පුරාවිද්‍යාව කියන්නේ අපි දෙයක් හොයනවානේ අලුතෙන්. ඉතින් මේ දේවල් හොයද්දී මොන වගේ පරිසරයක්ද පැවතුනේ කියලා හොයාගන්න අපිට මේ මූලාශ්‍ර අධ්‍යයනය ඉතා වැදගත් වෙනවා. එතකොට අපි ගත්තොත් අපිට මේක කොහොමද වැදගත් වෙන්නේ කියලා අපි බලමු. What is the importance of archaeological source for the study? එතකොට පුරාවිද්‍යාව හා මේ අධ්‍යයනය පුරාවිද්‍යාව මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේ වැදගත්කම. එතකොට මම දැන් කතා කරන්නේ විවිධාකාරයේ මූලාශ්‍ර පිළිබඳව. එතකොට ඇත්තටම මේක වැදගත් වෙන්නේ කොහොමද? එතකොට අපි දන්නවා පුරාවිද්‍යාව මූලාශ්‍ර අතීත මානව ශිෂ්ටාචාරය අවබෝධ කර ගැනීම සඳහා අර්ථ නිරූපණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. මොකද මම කිව්වා මේ දේවල් අධ්‍යයනය කිරීම තුළින් අපිට බොහෝ දේ ලබා ගැනීමේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පුරාණ සංස්කෘතිය, සමාජය, ඓතිහාසික සිදුවීම් පිළිබඳව ප්‍රත්‍යක්ෂ සාක්ෂිය තියෙනවා. එතකොට මේ තාක්ෂණයේ කලාව, වෙළඳාම, සමාජ ව්‍යුහය මොන වගේද තිබ්බේ? ආගමික පිළිවෙත් සහ තවත් බොහෝ දේ හා මිනිස් ජීවිතේ විවිධ පැතිකඩයන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපිට උපකාරී වෙනවා. එතකොට මේ දේවල් ඉගෙනීමේ වැදගත්කම ගැන කතා කරද්දී මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනය කිරීමෙන් ඇත්තරම පර්යේෂකයන්ට මේ පිළිබඳව ඉදිරියට ඉගෙන ගන්න, විමර්ශනය කරන්නන්ට ඉතිහාසයේ කාලානුක්‍රම ප්‍රතිනිර්මාණය කිරීමටත්, සංස්කෘතික සංවර්ධන රටාවන් විශ්ලේෂණය කිරීමටත් මේක උරුමයේ උරුමය ආරක්ෂා කරන්නත් මේක හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේක ඇත්තටම අපි ගත්තොත් පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීමේදී මේ මූලාශ්‍ර අපිට අතීතයේ තියෙන්නේ අභිරහසක්නේ අපි මේ හෙළිදරව් කරන්න යන්නේ. මොකද වසර ගණනාවක් පැරණි දේ අපි පුරාවිද්‍යාව හරහා මේවා හොයලා, ගවේෂණ හරහා, කැණීම් හරහා මේ දේවල් හොයලා මේ දේවල් පිළිබඳව හෙළිදරව්වක් කරනවා. ඉතින් මේක මානව සමාජයේ පරිණාමය පිළිබඳව ආලෝකය විහිදුවලා. එතකොට අපි ආලෝකයක් කියන්නේ අපි වැළලීලාගේ අතීතයේ ගොඩගෙන මේ දේවල් ලෝකයට කොහොමද පැවතුනේ කියලා ඉතින් අර්ථ නිරූපණ ලබා දෙනවා. ඉතින් මේවා නිසා අපි ලබා දෙන දේ, අපි සමාජයට ලබා දෙන තොරතුරු මොන වගේද? ඒක ලබා දෙන තොරතුරු නිවැරදිව ලබා දෙන්න මේ පුරා විද්‍යාව කියන දේ කැණීමෙන් ඔබට ගිහිල්ලා මේ මූලාශ්‍ර අධ්‍යයනය කළා. ඒ හරහා ලබා ගන්න තොරතුරුත්, අපි අරහරහා ලබා ගන්න විවිධාකාරයේ ලබා ගන්නා ගවේෂණ තුලින් හෝ විවිධ විද්‍යාගාර පර්යේෂණ තුලින්, විවිධ කණ්ඩායම් තුලින් එකතු වෙලා ලබා ගන්න පුරා විද්‍යාත්මක දේ නිවැරදිව දත්ත පෙළ ගස්සලා සමාජයට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒක නිසා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනය වැදගත් වෙනවා. ඉතින් Wonder of History channel එකෙන් ඔයගොල්ලන්ට ගේන්නේ අලුත්ම දේවල් කතා කරන්න. ඉතින් දිගටම රැඳෙන්න, හැමදාමත් රැඳිලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. නැවත අපි අලුත් මාතෘකාවකින් කතා කරමු. ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.